തിരുവൻ സരണൈ അത് സുവിശേഷ പാഠമാ സിദ്ധ കരണ്ട് കിയാതെന്ന് අපි බලාපොරොත්තු වෙන්නේ 11 ശ്രേണിയේ 18 වෙනි പാഠම හෙළබොදු කලාවේ අසිරිය ඊටාම සුවිශේෂ පාඩමක් මොකද මිනිසාත් කලාවත් කියන්නේ දෙකක් නෙවෙයි එකක් එමනම් හැම කෙනෙක්ම මේ කලාව කියන මාත්‍රකාවයි කලාව කියන වචනයත් එකතු කරගෙන ජීවත් වෙනවා කලාවයි මිනිසයි එකට බැඳිලා තියෙන්නේ මිනිසුන්ගේ මූණවලවල සුන්දරත්වයේ තියෙන මේ කලාත්මක හැඟීම නිසා ඒ වගේම ඒක సౌందర్యාත්මකයි ඉතින් ඒ නිසා අද මේ කලාව ගැන කතා කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ කලාව අපේ ජීවිතයට මොනතරම් බැඳිලා තියෙනවද කියලා මොන කලාවද බොදු කලාව බොදු කලාව කියන්නේ බෞද්ධ කලාව හෙළ කියන්නේ සිංහල සිංහල රටේ අපේ තිබෙන මේ බෞද්ධ කලාව පිළිබඳවයි අපි කතා කරන්නේ ඒකෙත් ප්‍රධාන මාතෘකා කීපයක් තමයි ඔබට නියමිතව තිබෙන්නේ මොකද්ද බුදු පිළිම වර්ග තිබෙනවා විහාර වර්ග තිබෙනවා චිත්‍ර තියෙනවා ඔය මාතෘකා තුන තමයි ප්‍රධාන වශයෙන් මෙහිදී සාකච්ඡා කරන්නේ. එතකොට පළමුවෙන්ම අපි සාකච්ඡා කරන්නේ ඔබට පේනවා මේ බුදු පිළිම වහන්සේලා පිළිබඳව එහෙම නැත්නම් බුද්ධ ප්‍රතිමාව නිර්මාණය වුණේ කොහොමද කියන එක. ශ්‍රී ලාම තියෙන බුද්ධ ප්‍රතිමානේ නිර්මාණය වුණේ කොහොමද කියන එක තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ සහ ඊට ආසන්න කාලේ අය කැමති වුණේ නැහැ බුදුහාමුදුරන්ගේ රූපයක් නිර්මාණය කරන්න. ඒ නිසා බුදුහාමුදුර වෙනුවට වන්දනාමාන කරගන්නට මිනිස්සු යොදාගත්තේ පූජනීය වස්තු. මොනවාද පූජනීය වස්තු? ශ්‍රී මහ බෝධීන් වහන්සේ. ඒ වගේම වජ්‍රාසනය. ඒ කියන්නේ බුදු වීම සඳහා වැඩ හිටපු ආසනය වජ්‍රාසනය. පත්මය. ඒ වගේම සිරිපතුල. බුදුහාරගේ සිරිපතුල් දෙක තමයි තියාගත්තේ. ඒ වගේම ධර්ම චක්‍රය ඒ වගේම ස්තූපේ පූජනීය වස්තු විදිහට සලකලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපේ බෞද්ධ ජනතාව වන්දනාමාන කරන්නට පුරුදු වෙන අපිට පේනවා ඒ වගේ සංකේත තමයි තියාගත්තේ බුදුහාඳුරු වෙනුවෙන් බුදුහාරු උදෙසා කරන වන්දනාමානවලට ඒ විදිහටයි යොදාගත්තේ ඉන් අනතුරුව ටික කාලයක් යනකොට බුද්ධ ප්‍රතිමා නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය මේ කලාකරුවට දැනුණා. ඒ නිසා ටිකෙන් ටික බුද්ධ ප්‍රතිමාව නිර්මාණය වීම ආරම්භ වුණා. ඉතින් ඒ නිසා මේ මාතෘකාවත් ඉතා පුළුල් මාතෘකාවක් සමහර උගතුන් වියතුන් බුදු පිළිම වහන්සේලා නිර්මාණය ගැන සංකේත ගැන හදපු පොත් ආචාර්ය උපාධි වලට පවා ඉදිරිපත් කරනවා. PhD එකට පවා එතකොට අපිට පේනවන්නේ මේ බුදු පිළිම වහන්සේ කියන්නේ මොනතරම් සුවිශාල මාතෘකාවක්ද කියලා. ඒ විශිෂ්ට මාතෘකාවෙන් ටිකක් තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපිට පේනවා මේ එක පොතක් අපේ අපවත් වෙච්ච බෙල්ලන්විල විමල් රතන නායක හඳුරු ලියපු බුදු පිළිමය සහ මුද්‍රා සහ ආසනය. බුදුහාමුදුරන්ගේ පිළිම වහන්සේලා නිර්මාණය කරලා තියෙන විදිහ. ඒ වගේම ඔබට පේනවා බුදු පිළිම වර්ග තියෙනවා බුදු පිළිම වර්ග බුදු පිළිම වර්ග විවිධාකාරයෙන් නිර්මාණය කරනවා සමහර අය මහා කළුගල් බදාම ලෝහ කිරිගරුඬ ඒ වගේම ඇද්දල ඒ වගේම ලී දඬු මේ වගේන් අදපු වටිනා පිළිම දඹුලු විහාරවල එහෙම නැත්නම් අර දඹුල්ල විහාරස්ථානවල වාගේ අපිට දකින්න ලැබෙනවා දිඹුලාගල සුවිශේෂයි ඒ ගොඩාක් නිර්මාණ ලී කැටයම් වලින් හදපෙව්වා අපිට දකින්න ලැබෙනවා. ඉතින් ඒ වගේම බුදු පිළිම වර්ග තුනක් ගැනත් ඔබට මෙතන අපි ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරනවා. බුදු පිළිමේ වැඩ සිටින ආකාර අනුව තුනක්. මොකද්ද? හිඳි පිළිමය, ඒ වගේම මේ හීටි පිළිමය, සැතපෙන පිළිම. ඒකට ඔත් පිළිමය කියලාත් අපි කියනවා. එතකොට ඒ වගේ පිළිම වහන්සේලා වර්ග තුනක් අපිට දකින්න ලැබෙනවා. එතකොට ඒ අතරිමුත් තව සුවිශේෂ ලක්ෂණයක් තියෙනවා අපිට පේන්න. සමහර බුදු පිළිම මොන හරි එකකට හේතු වෙලා තියෙනවා ආබද්ධ බුදු පිළිම. දැන් මහා කළු ගලකට හේතු කරලා නිර්මාණය කළා දින ආබද්ධ. ඒ වගේම සමහර ඒවා අනාබද්ධ. මේ හේතු වෙලා නැති බුදු පිළිම. එතකොට ඒවත් ඔබට මේ මේකින් පේන්න තියෙනවා. ඒ නිසා ඔබට මේ බුදු පිළිම වහන්සේලා පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. එතකොට ඊළඟට බලමු අපි
හිඳි පිළිම කියලා කියන්නේ මේ වාඩි වෙලා සිටින හිඳි පිළිම වාඩි වෙලා සිටින පිළිම. එතකොට ඒ වගේම හිටි පිළිම කියන්නේ හිටගෙන පාදයේ සිට ඉස්මුදුන දක්වා කේසාන්තය දක්වාම පෙනෙන බුදු පිළිම වහන්සේ. එතකොට අපිට ඒකට උදාහරණ උනත් ගන්න පුළුවන්. දැන් හිඳි පිළිම වලට සමාධි බුදු පිළිම වහන්සේ ගන්න පුළුවන්. ඒ වගේම හිටගෙන ඉන්න හිටි පිළිම වලට අවකන බුදු පිළිම වහන්සේ ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම සැතපෙන පිළිමෙට අපේ ගල් විහාරයේ පොළොන්නරුව ගල් විහාරයේ තියෙන බුදු පිළිමෙත් ඔබට සිහියට එන මතකෙට එන නිර්මාණයක් විදියටයි අපිට හඳුන්වා දෙන්න පුළුවන්කම තිබෙන්නේ. දැන් ඊළඟට බුදු පිළිම නෙලා තියෙන වර්ගය අනු තම පෙරණි ඉපෙරණි පිළිම වහන්සේලා තම අනුරාධපුරයේ තන්තිරිමලේ පොළොන්නරුවේ ගල් විහාරයේ ඔය වගේ ස්ථානවල ඒ බුදු පිළිම වහන්සේලා අපිට දකින්න ලැබෙනවා. එනවා දැන් ඔබට ඊළඟට පෙනෙනවා බුදු පිළිම වහන්සේලා නිර්මාණය කිරීමේ ප්‍රධාන කලා අංග කීපයක් තිබෙනවා. එකක් තමයි බුදුහාරෝ අද් දෙක තියාගෙන ඉන්න විදිය. උන්වහන්සේගේ දෑත් තියෙන විදිය. ඒ වගේම උන්වහන්සේ වාඩි වෙලා ඉන්න විදිය. ඒවට අපි කියනවා ආසන සහ මුද්‍රා. අතින් දක්වන සංකේත වලට අපි කියනවා මුද්‍රා. වාඩි වෙලා ඉන්නේවට කියනවා අපි ආසන කියලා. බුදු පිළිම වහන්සේලාගේ. එතකොට මේ ප්‍රධාන වශයෙන් මුද්‍රා හයක් තියෙනවා. මුද්‍රා හයක්. ඒ හය ඔබට දැන් බලා ගන්න පුළුවන් නාමික වශයෙන් ධ්‍යාන මුද්‍රාව, අබේ මුද්‍රාව, විතරක මුද්‍රාව, ධර්මචක්‍ර මුද්‍රාව, ඒ වගේම භූමි ස්පර්ශ මුද්‍රාව, අවසානයේට වරද මුද්‍රාව. මේ මුද්‍රා හය පිළිබඳව පොඩි අවබෝධයක් ඔබට තියෙන්න උවමනා කරනවා. එතකොට මේ මුද්‍රා හය පිළිබඳව මම කල්පනා කරා දැන් මේ පාඩම ටිකක් විශාලයි. පාඩම ටිකක් කරුණු ගොඩක් අතුලත් මම අපේ ශිෂ්‍යාවන් කීප දෙනෙක් ගෙන්න ගත්ත මේ පාඩමට සම්බන්ධ කරගන්න මම ඉස්සරහට ගන්නවා. ඒ අය විසින් මේ පාඩම් පිළිබඳ හැඳින්වීම ඒ අයටම කරන්න කියන. එතකොට ඔබේම කෙනෙක් පාඩම හඳුන්වන්නේ ඔබට එය අහගෙන ඉන්න පුළුවන්. ඒ ගැන බුදු පිළිම වහන්සේ දියා මේ රූප රාම වල බලා ගන්න ගමම්ම ඔබට පුළුවනි ඒ බුදු පිළිම වහන්සේ දියා බලාගෙන මේ කියන ලක්ෂණ උන්වහන්සේ ළඟ තියෙනවාද? එහෙමද මේ පිළිමේ නිර්මාණය කළා තියෙන්නේ කියලා ඔබට බලන්න පුළුවන්. බලන්න පළවෙනි එක ධ්‍යාන මුද්‍රාව පිළිබඳව ඒ ගැන විස්තරයක් කරන්න අපි උත්තර ශිෂ්‍යාවට ආරාධනා කරනවා. ධ්‍යාන මුද්‍රාව. මෙම ධ්‍යාන මුද්‍රාව සමාධි මුද්‍රාව ලෙසද නම් කරනවා. හින්දු දහමේ ධ්‍යාන යෝගය ලෙසත් හඳුන්වනවා. ශරීරය, හිස සහ බෙල්ල ඍජුව තබාගෙන නොසෙල්වෙන සමබර ඉරියව්ව ධ්‍යාන මුද්‍රාව ලෙස හඳුන්වන්න පුළුවන්. මෙම මුද්‍රාවෙන් ප්‍රධාන ලක්ෂණ තුනක් දක්වන්න පුළුවන්. පළවෙනි එක පාද නමාගෙන දකුණු පතුල උඩට හරවා වම් කලවා මතත් වම් පතුල උඩට හරවාගෙන දකුණු කලවා මතත් සිටිනසේ වම් අත්ල මත දකුණු අත්ල පිහිටුවා තිබීම. දෙවැනි එක උඩුකය ඍජුව තබා ගැනීම. තුන්වැනි එක කමඨහනට යොමු වී සිටින බවක් ඇඟවීම. මහා කරුණාවෙන් යුක්ත නිකලෙස් සමාධී බුදු ගුණේ මෙන් පෙන්නුම් කරනවා. ලංකාවේ බොහෝ බුදු පිළිම මෙම ආකාරයෙන් නිමවා ඇත. සමාධි පිළිමය, තොළවිලි බුදු පිළිමය ඇතුළු බොහෝ බුදු පිළිම මේ ගණයට අයත්. ඔබේ ශිෂ්‍යාව බොහොම හොඳ පැහැදිලි කිරීමක් කරා. ඔබට පැහැදිලි ඇති. ඉතින් බුදුරජාණන් වහන්සේගේ මේ අද්දක තියාගන් විදිය මේ රූප රාමුවලි මුත් ඔබට පෙනුනේ එකයි. හොඳයි, එහෙමනම් අපි ඊළඟ මුද්‍රාවට යමු. අභය මුද්‍රාව. අභය මුද්‍රාව පිළිබඳවත් කතා කරන්න අපි හිමාශි ශිෂුවියට ආරාධනා කරන අභය මුද්‍රාව කොයි විදිහද කියලා පැහැදිලි කිරීමක් කරා. අභය මුද්‍රාව. බුද්ධ ප්‍රතිමා ආරම්භයේ සිටම මෙම අභය මුද්‍රාව දක්නට ලැබෙනවා. විතර්ක හා ධර්මචක්‍ර මුද්‍රාව මෙන්ම මෙයද ධර්මදේශනා කිරීමේ ඉරියව්වක් වනවා. දකුණු අත උඩට නමා ඇඟිලි සම්පූර්ණයෙන් දිගහැර අත්ල ඉදිරිපසට සිටනසේ විවෘත කර තිබීම මෙම මුද්‍රාවේ ලක්ෂණයක් වනවා. අවකන බුද්ධ ප්‍රතිමාව, හාගල් විහාරයේ ප්‍රතිමාව මෙයට නිදසුන් වෙනවා. හින්දු ප්‍රතිමාවල, ජෛන ප්‍රතිමාවල හා බෝධිසත්ව ප්‍රතිමාවල මෙම මුද්‍රාව දක්නට ලැබෙනවා. හිටි පිළිම හා ඉඳි පිළිම යන දෙවර්ගයේද මෙම මුද්‍රාව දක්නට ලැබෙනවා. ලෝක සත්‍යයට උරුමව ඇති සසර බිය දුරු කිරීම මෙයින් පෙන්නුම් කරනවා. මේ පැහැදිලි
කිරීමෙන් අපට පේනවා මේ අභය කියන්නේ බය වෙන්න එපා කියන එකමයි. බුදුහාමුදුරුවෝ කියනවා මේ ලෝකේ මිනිස්සු ජාති ජරා මරණ ආදී බය වෙලා ඉන්නේ. ඉතින් ඒවට තමයි විසඳුම් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ඒකෙන් තමයි බය නැතුව ඔබ මේ දහම අහන්න, දහමේ හැසිරෙන්න, දහම පිළිපදින්න. ඔබට ඒ බය දුරු කරගන්න පුළුවනි. ඊළඟ මුද්‍රාව විතර්ක මුද්‍රාව. හොඳයි විතර්ක මුද්‍රාව ඔබට පෙන්වනවා විතර්ක මුද්‍රාව පිළිබඳව තවීෂා ශිෂුවේ හැඳින්වීමක් කරන්න කියලා මම ආරාධනා කරනවා. විතර්ක මුද්‍රාව. මෙම විතර්ක මුද්‍රාවද බුදු පිළිමයට දක්නට ලැබෙන ජනප්‍රිය මුද්‍රාවක්. මෙය ව්‍යාඛ්‍යාන මුද්‍රාව, ඥාන මුද්‍රාව, සන්දර්ශන මුද්‍රාව යන වෙන්ද හඳුන්වනවා. දකුණු මත පපු ප්‍රදේශයට සමාන වන පරිදි උඩට නමා කවේක ආකාරයෙන් නමා සිටීම මෙහි ලක්ෂණයක්. වැඩිපුරම මෙම සම්ප්‍රදාය බෝසත් පිළිම වල දක්නට ලැබෙනවා. මෙම මුද්‍රාවද හිඳි පිළිම, හිටි පිළිම යන දෙකෙහිම දක්නට ලැබෙනවා. මෙම සම්ප්‍රදාය බිහිවී ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ ධර්මදේශනා විලාසය නිසායි. විවිධ වාද විවාද පැවැත් වූ අවස්ථාද නිරූපණය කරනවා. ප්‍රධාන වශයෙන් දේශනා ශෛලියත් දහම් ගැටළු සාකච්ඡා කරන අයුරුත් නිරූපණය කරනවා. විතර්ක මුද්‍රාව පිළිබඳව හැඳින්වීමක් කළේ ඊළඟට අපිට පේනවා මේ ධර්මචක්‍ර මුද්‍රාව. ධර්මචක්‍ර මුද්‍රාව පිළිබඳව හැඳින්වීමක් කරන් තිසුණි ශිෂුවිය ආරාධනා කරනවා මම ධර්මචක්‍ර මුද්‍රාව පිළිබඳව හැඳින්වීමක් කරන්න. ධර්මචක්‍ර මුද්‍රාව බුද්ධ ප්‍රතිමාවල දක්නට ලැබෙන සුලභ මුද්‍රාවක් ලෙස සැලකිය හැකිය. බුදුරජාණන් වහන්සේගේ ධර්මදේශනා විලාසය පෙන්눔 කරනවා. මේ ජනප්‍රිය මුද්‍රාවක් බව පෙන්නනවා. වම්මත හා දකුණු අත පපුව තරමට ඔසවා දබර ගිලිය හා මහපට ඇඟිලි එකිනෙකට ස්පර්ශ කර තිබීම මෙහි ලක්ෂණයක්. දඹදිව සාරානාත් විහාරයේ දැනට මෙම ආකෘතිය ප්‍රතිමාව ලෝක ප්‍රකට වී ඇත. අජන්තාවේ පිටසිතුවමල ගන්ධාර බුද්ධ ප්‍රතිමාවලද මේ ආකාර නිර්මාණ දැකීමට පුළුවන්. ටිබෙට් හා ජපාන් රටවල මේ ජනප්‍රිය වී ඇත. මෙම මුද්‍රාවෙන් කියවෙන ප්‍රධාන කරුණ නම් බුදුන් වහන්සේගේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව සිදු කළ ආකාරයයි. මේ ධර්මචක්‍ර පිළිබඳව හැඳින්වීමක් කරේ තිසුණි ශිෂුවේ. එවගේම භූමි ස්පර්ශ මුද්‍රාව පිළිබඳව භූමි ස්පර්ශ මහ පොළොව ස්පර්ශ කරන සංකේතය හඟවන බුදු පිළිම වහන්සේ. එහෙම නිර්මාණය කළා තියෙන බුදු පිළිම. ඒ පිළිබඳව හැඳින්වීමක් කරන්නත් තිසුණි ශිෂුවියටම ආරාධනා කරනවා භූමි ස්පර්ශ මුද්‍රාව පිළිබඳව. භූමි ස්පර්ශ මුද්‍රාව. මෙම මුද්‍රාවෙන් අදහස් වන්නේ පොළොව ස්පර්ශ කිරීමයි. බුද්ධ ප්‍රතිමා සහ බෝධිසත්ව ප්‍රතිමාවල පමණක් දක්නට ලැබෙනවා. මෙම ප්‍රතිමාව හිඳි පිළිමවල පමණක් දක්නට ලැබෙනවා. බුදුන් වහන්සේගේ දක්ෂිණ හස්තය පොළවට දිගු කරන ආකාරයේ මෙයින් පෙන්වනවා. පద్මාසනයක් මත වාඩි වී සිටින අයුරු දක්නට ලැබෙනවා. මේ නිර්මාණය කරන ලද ප්‍රතිමා ලංකාවේ අඩු බවක් පෙන්වනවා. මහායාන බෝධිසත්ව ප්‍රතිමාවලද මෙම ලක්ෂණය දක්නට තිබෙනවා. බුදුන් වහන්සේ හුදකලාව සිටින විට මාරයා පැමිණ ඔබට ඔය කියන දේ ඔප්පු කරන්නට සාක්ෂි කවුද වීම සුව විට මේ මහ පොළොව සාක්ෂියයි. අත පොළොව දෙසට යොමු කිරීම මුද්‍රාවෙන් අර්ථවත් කරනවා. එවිට මහ පොළොව කම්පා වූ බවද ශාසන ඉතිහාසයේ දැක්වෙනවා. ඔව් ඒ භූමි ස්පර්ශ මුද්‍රාවෙන් අනතුරුව 6 වෙනි මුද්‍රාව තමයි ඔබට පේනවා මේ වරද මුද්‍රාව. වරද මුද්‍රාව හිමාශි ශිෂුවියට ආරාධනා කරන අපි ඒ පිළිබඳ හැඳින්වීමක් කරා. වරද මුද්‍රාව. මෙම වරද මුද්‍රාව බොහෝ රටවල ප්‍රචලිත මුද්‍රාවක් වනවා. මෙහි බුදුන් වහන්සේගේ දකුණු අත පහත් කොට ඉදිරියට දිග හැර අතල උඩු අතට හරවා ඇඟිලි දිග හැර තිබෙනවා. වරද මුද්‍රාව බෞද්ධ සම්පදායට පමණක් ආවේණික වූවක් නොවේ. වෛදික යුගයේ දේව ප්‍රතිමාවලද මේ දක්නට පුළුවන්. බෞද්ධ පොත්වල වරදාන හා දාන යන නම් වලින් මෙම මුද්‍රාව හඳුන්වා දී තිබෙනවා. ආනන්ද හාමුදුරුවන් වහන්සේ වර පහක් ඉල්ලූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා. එම අවස්ථාව මෙම මුද්‍රාවෙන් නිරූපණය වෙනවා. ඒ හිමාශි ශිෂුවේ වරද මුද්‍රාව ගැන. ඒතර දැන් මුද්‍රා 6 ගැන ඔබට අවබෝධයක් ආවා. බුදු පිළිම වහන්සේලාගේ අත් දෙක තියාගෙන ඉන්න අනුව ඒ ආකාරය අනුව මොකද්ද මුද්‍රාව? ඊළඟට අපි දැන් ආසන වලට යනවා. ආසන කියන්නේ වාඩි වෙලා ඉන්න විදිය. බුදුහාඳුර වාඩි වෙලා ඉන්නේ කොහොමද කියන එක තුලින් ආසනයක සංකේතයක් මතු කරනවා. එතකොට මේ ආසන ප්‍රධාන වශයෙන්ම
අපිට පේනවා මේ ආසන ප්‍රධාන වශයෙන් හතරක් තියෙනවා. හතරෙන් හැබැයි ඇත්ත වශයෙන්ම තිබෙන්නේ ආසන තුනයි ඔබට දක්වලා තිබෙන්නේ පෙළ පොත්වල සහ ඔබ අහලා තියෙන ආසන තුනයි. වීරාසනේ, භද්‍රාසනේ, පద్මාසනේ. හැබැයි තව ආසනයක් තියෙනවා වජ්‍රාසනේ කියලා මම අර මුලින් සඳහන් කරපු මේ බෙල්ලන් විල හාමුදුරන්ගේ පොතේත් ඒ ගැන සඳහන් වෙනවා. ඒ වගේම කඹුරු පිටියේ වන්රතන නායක හාමුදුරුවාගේ අයත් වජ්‍රාසනේ ගැන සඳහන් කරනවා. ඒ වගේම අර අවසාන වශයෙන් තියෙන ආසනේ තමයි ගැටලු තියෙන. එහෙම ආසනයක් ලංකාවේ හොයාගන්න නැහැ. බොහොම දුර්ලභයි. හැබැයි එහෙම එවුව තිබෙනවා. ඉතින් ඒ ගැනත් අපි විස්තර අහලා බලමු. ඒව ටික විස්තර කරන්නෙත් මම නෙවෙයි අපේ ශිෂ්‍යාව ටිකමයි. ඉතින් ඒ නිසා මේ පාඩම වෙනසකට විවිධත්වයකටත් එක්කයි මම මේ කාර්යය සිද්ධ කරන්නේ. හොඳයි, එහෙනම් පළවෙනි ආසනය වීරාසනේ. වීරාසනේ ගැන හැඳින්වීමක් කරන්න මම ආරාධනා කරනවා මෙතෙන්ද තිසුණි සිසුවියට. වීරාසනය කලවයකට තැබූ විට වම් පාදයේ දකුණු පාදයේ යටින් හා දකුණු පාදයේ වම් පාදයේ උඩින් සිටින අයුරින් තබා හිඳ ගැනීම වීරාසනයේ මූලික ස්වභාවයයි. සාමාන්‍ය ජනතාව අතරින් ඉන්දිය ජාතිකයන් මේ ලෙස වාඩි වෙන බව පෙනෙනවා. සමහර දෙනෙක් මෙය අර්ධ පරයන්ක ලෙස ද හඳුන්වනවා. දකුණු ඉන්දිය බුදු පිළිමවල මෙම ක්‍රමය වැඩිපුර දැකිය හැකිය. වීරාසනයේ බුදු පිළිමවල අනිවාර්ය ලක්ෂණයක් ලෙස සලකනවා. පොළොන්නරුවේ ගල් විහාරයේ හිඳි පිළිම මෙයට උදාහරණ ලෙස දැක්විය හැකිය. වර්තමානයේ වැවරු කන්නන සුවිසන් බුදු පිළිම වහන්සේද මේ ආකාරයෙන් දක්නට පුළුවන්. වීරාසනේ පිළිබඳව බුදුහාරු වාඩි වෙලා ඉන්න ආකාරයනු ඊළඟට භද්‍රාසනේ. භද්‍රාසනේ ගැන කතා කරන්න තවීසා සිසුවියට අපි ආරාධනා කරමු. භද්‍රාසනය බුදු පිළිම වහන්සේ නිර්මාණය කිරීමේ තවත් එක් ආසන ක්‍රමයක් වන්නේ භද්‍රාසනයයි. එය හින්දු ප්‍රතිමා කලාවෙන් ලැබුණු ආභාෂයක් බව පෙනේ. තරමක් උසට තනන ලද විශේෂ ආසනයක් මත හිඳ කලවා පෙදසට විහිදුවා ආසනයෙන් පහත පා දෙක නෙළුම් මලක් මත පිහිටනසේ තබා ගැනීම මෙහි ඇති විශේෂත්වය. ජෛන දහමේද මෙම ලක්ෂණය තියෙනවා. මෙවැනි නිර්මාණයක් අජන්තාවේ චෛත්‍ය ගෘහයක් තුළ තැන්පත් පිළිම වහන්සේ දක්නට පුළුවන්. ඉන්දුනීසියාවේ මෙවැනි ප්‍රතිමා දක්නට පුළුවන්. වර්තමානයේ තායිලන්තයේ මෙය විශාල ප්‍රතිමාවක් ලෙස දක්නට ලැබෙනවා. ලංකාවේ දුර්ලභ ප්‍රතිමාවක් බව පැවසීමට පුළුවන්. භද්‍රාසනය මේ බොහෝ දුරට ලංකාවේ නම් දකින්න බොහොම අඩුයි, අමාරුයි. හැබැයි අපි පෞගේ කාලේ තායිලන්තයේ සංචාරයක් ගියා වන්දනාචාරිකාවක්. ඒදී එත සමහර බුදු පිළිම වහන්සේලා මේ අපේ අර වෙහෙරේන වැවුරු කන්නල බුදු පිළිම වගේ මේ බහිරව කන්ද බුදු පිළිම මා විශාල බුදු පිළිම ආසනවල වාඩි වෙලා ඉන්න විදිය මේ අපිට පේන විදියට වාඩි වෙලා ඉන්න. වාඩි වෙලා ඉන්න කකුල් දෙක බොහොම සුව පහසුවේ තියාගෙන සාමාන්‍ය පුටුවක වාඩි වෙලා ඉන්නවා. ගේම් පුදු පිළිම හරි අඩුයි. ඉතින් භද්‍රාසනය තමයි මේ කතා කළේ. මීළඟට අපිට කතා කරන්න තියෙන්නේ පద్මාසනය පිළිබඳව. පద్මාසනය ගැන විස්තරයක් කියා දෙන්න උත්තරා සිසුවියට අපි ආරාධනා කරනවා. පద్මාසනය. පద్මාසනය යන්නේ අදහස පద్මයක් ආකාරයට හිඳ ගැනීමයි. දන හිස් නමා පතුල් උඩු අතට හැරුණු පරිදි දකුණු පාදයේ වම් කලවා උඩත් වම් පාදයේ දකුණු කලවා උඩත් සිටින ආකාරයෙන් හිඳීම පద్මාසනයයි. මෙය ජෛන දහම තුලත් හින්දු දහමේ දේව ප්‍රතිමාවලත් දක්නට පුළුවන්. යෝගාසන අතරින් ප්‍රධාන තැනක් ගනී. ධානාසන සහ කමලාසන නමිනුත් හඳුන්වනවා. මෙයින් පෙනෙන්නේ බද්ද පරයන්කයයි. ලංකාවේ මේ එතරම් ජනප්‍රිය ආසනයක් නොවුනත් මුල් කාලේ මෙවැනි නිර්මාණ සිදු කර ඇත. බුරුමය, සියම් රට, ඉන්දුනීසියාව, චීනය, ටිබෙට් රට, ජපානය ආදී රටවල බෙහෙවින් ජනප්‍රිය නිර්මාණ ලෙස සැලකිය හැකිය. පద్මාසනය පිළිබඳව ඊළඟට මම අර කිව්ව මතභේදයට තුඩු දුන්න ලංකාවේ දකින්න අඩු වජ්‍රාසනය. වජ්‍රාසනය පිළිබඳවත් විස්තරයක් කරන්න හිමාශියේ ශිෂ්‍යයට අපි ආරාධනා කරමු. වජ්‍රාසනය. වජ්‍රාසනය බොහෝ ප්‍රචලිත නිර්මාණයක්. වෛදික යුගයේ වජයනු ඉන්ද්‍රයන්ගේ සංකේතයක්. චීන, ටිබෙට් යන රටවල වජ්‍රයානයේ යනුවෙන් නිකායක් පවා බිහි වී තිබෙනවා. මෙම ආසනයේ ස්වභාවය නම් දන හිස නවා දෙපතුල් උඩු අතට දෙකලවා මත තබා ඒ මත දෙඅත්ල මත තබා සිටීමයි. භාවනායෝගී බව මෙයින් පෙන්නුම් කරනවා. බොහෝ දුරට මෙය පద్මාසනයට සමාන වෙනවා. දැඩි අදිෂ්ඨානයෙන් බුද්ධත්වයේ ලබා ගැනීමට බෝධින් වහන්සේ මුල වැඩ සිටින
ආකාරය පෙන්වුම් කරනවා. චීන හා ටිබෙට් රටවල මෙම ප්‍රතිමා දක්නට ලැබුණත් ලංකාවේ මෙය දුර්ලභයි. සිංහල සාහිත්‍ය මේ ගැන කතා කරනවා. විවිධ ගීත නිර්මාණ වජ්‍රාසනය සම්බන්ධ කරගෙන දක්නට ලැබෙනවා. කොට දැන් අපි මුද්‍රා ටිකත් නිමවටපත් කළා. आसन टिकात निमावट पाचकला वो टिकतम एकुलाय पांती दरुवांड सुविशेष मुकद उबट विभागेट समाट पिंतूर्याक दीला मे मुन आसनेद मुन मुद्रावदी के लाहन्ड पुलू इनसा इवा लकुनु करांड उब एकें देनगान इवा गेम उब लंकावे वंदना चारिका यानौ ये गमां उबे मतकेट नेगेंडोन मे बुदुपिलिम वहां से मुन आकारे निर्मान्यात मुन युगेट आयतिद केला पोड़ी हंदी निमा उलुवट गांड उलुवट गांड मतकती आगांड हुंदाई सुविशेष बुद्धपीली महांसे नमा एक बुद्धपीली महांसे नमक तमी अर हाम गुडाकिर बुद्धपीली महांसे बुद्धपीली महांसे ताइलांते ताइलांते महालोहवली हद विशाल उस बुद्धपीली महांसे नमा ऐ बुद्धपीली महांसे एविदीन बुध हाम वोकिन बुद्ध එහෙම තමයි කියන්නේ ඇවිදින බුදුරජාණන් වහන්සේ. ඉතින් එහෙම නිර්මාණ බොහොම අඩුයි. ඒ සමහර තැන්වල මේ පොඩි පොඩි නිර්මාණ තියෙනවා. අර රුවන් සක්මන කරන තැන එක පැත්තකින් මේ බුදුහාර වඩිනවා. අනිත් පැත්තෙමුත් වඩිනවා. සංකේතවත් කරලා තියෙනවා. නමුත් මේ වගේ තනි යෙම මේ වඩින ආකාර දක්වන පින්තූරු බොහොම අඩුයි. රූප බුදු පිළිම බොහොම අඩුයි. ඊළඟ එකක් තමයි මේ මහනුවර පිළිම තලාව කෙට්ටුව අපේ තියෙන රණවන විහාරස්ථානයේ नायक हादे मल्वती अन्नायक हादे पांसल चंद ज्योति नायक हादे पांसल उन्वांसे विहारस्थाने भूम अपूर्व निर्माण भूम लसन निर्माण गलते बुद्धिपीन महांसे गमन वडिन आकार सामान्य अभी जनकोट तो अद्यक ये विधियट गमन करे विधिये भूम लसन निर्माण मे वर्तमान विनकोट विविध आकार निर्माण वेन अति मे एक मे पौसिद्धवेन निर्माण बुधवां तमंगे हदवते तिबेन श्रद्धावे प्रमाणेट श्रद्धाव गुणतरंदेने तम मे सांकेतवाचरा श्रद्धावे हटियट तम बुद्धपीलम निर्माण करो वेवर का वेरहेन वागे बुद्धपीलम बलांड उन्नतरा विशाल दिखेल ये मुकद श्रद्धावे हटियट दमहार වෙන රටවල ජපානය වගේ රටවල තියෙන බුදුහාරංගේ මහපට ඇඟිල්ල මිනිස්සු 50කට විතර හිට ගන්න පුළුවන් නියපොත්ත මත. ඒ තරම් විශාලයි. ඒ තරම් විශාලයි බුදු පිළිම. ඉතින් ඒව බලන්ඩ ලෝකෙ ඇවිදින්න ඕන. දරු ලෝකෙ ඇවිදින්න ඕන. ලෝකෙට යන්න ඕන. ඉතින් ඒව බලලා ඔබේ හදවතේ බුද්ධ ආලම්බන ප්‍රීතිය ඇති කර ගන්න ඕන. ශ්‍රද්ධාව ඇති කර ගන්න ඕන. ඒක තමයි විශේෂම කාරණේ මේ පාඩම අධ්‍යයනය කිරීමෙන් ඔබ මේ ගැන හොයා බලන්න පෙළඹෙන්නට ඕනෑ කරනවා. ඔබට बौद्ध कलाशिल्पतुलिंग अरमनु रसक साधनी करगान ओणेम लोकेकतीन प्रौढत्वे इतिहासे वटिनाकम एहि अरटु हरय तम मे कलाशिल्प मे मे अपे अतीत मुतुन मित्तं निर्माणे करपु महा संपत्तिक एतोट मेवा कलाशिल्प निसा मूर्ति निसा कैटयम निसा चित्रशिल्प निसा अरमनु गुणाक अपिट लंका लांकिक अंगवासिंग साधनी करगंड पुलुवंकम तिबेना බෞද්ධ සාරධර්ම ජනතාව අතර රැගෙන යන ප්‍රබල මාධ්‍ය දැන් අර බලන්න බුදු කෙනෙක් දකිනකොට බුදුරුවක් දකිනකොට මොනතරම් ශ්‍රද්ධාවක් ඇති වෙනවද කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ චරිතය සම්බන්ධ නිර්මාණයක් කරපුවාම මොනතරම් ශ්‍රද්ධාවක් ඇති වෙනවද? ඒ නිසා බෞද්ධයෝ අතර සාරධර්ම ගෙනියන්න පුළුවන් නිර්මාණ. ඒ වගේම පොදු ජන මනසට ධාර්මික විනෝදයක් ලබා දීම මිනිස්සු ධාර්මික විනෝදයෙන් ඉස්සර වැඩ කරලා ආවිලා කුඹුරු කොටලා ආවිලා හැන්දෑවේ කටුවයි මිටියයි අරන් ගිලා ගලකින් තම නිර්මාණය කරන්නේ සඳකඩ පහල ගලක් අරගෙන නිර්මාණය කරන බුදු පිළිමේක හිස බුදු රුව නිර්මාණය කරන කැටයමක් නිර්මාණය කරන ඒ වගේම විවිධ මේ මුරගලක් නිර්මාණය කරන පටිපෙලක් හදනවා ඒව බොහොම සියුම්ව හිමීට මිනිස්සු වෙන වෙන දේවල් තැන් තැන්වල ගින් කයිවාරු ගහනද කෑ ගහනද කතා කර කර ඉන්න ඒවට කියන්නේ මිනිස්සුගේ ධාර්මික විනෝදයක් හොයාගෙන ඒක මොකද්ද ඒක කරලා ඒක දිහා බලනවා ली कटेम कहुना मेके मुखद गंड पुलवा निर्माण मेके बुद्रुआ पुलवा ली वेला खदंड पुलवा हेम तम बेलुए कला करुआ एवगे हेल सांस्कृति प्रौढ़ लोकेट पेन्नंड दोकिन मिनी सुमेहाटे मनो बल महावली गंग बलांट नहीं लोकिन मिनी सुमेहाटे अभी दियाजी बलांट नहीं ලෝකින්න මිනිස්සු මෙහාට එන්නේ අපේ ප්‍රෞඩත්වය බලන්න මොනවද බලන්න පොළොන්නරුව අනුරාධපුර ගිහින් බලනට හැම අඩියක් අඩියක් ගානේම ගල් පුළුණු ඒව අපේ අබුතුම් මිත්තු කරපු දේවල් සීගිරි නගින්න බලන්න හිතන්නවත් බැයි මිනිස්සුන්ට
ඒ නිර්මාණ ලෝකයට ප්‍රෞඩත්වයේ අරගෙන යනවා ලෝක මිනිස්සු ආකර්ෂණය වෙලා තියෙන මේව බලන්න එයා එන්නේ ඒ වගේ පූජනීය ස්ථාන ඒ වගේම ඓතිහාසික ස්ථාන බලන්න ඒ වගේම දිගු ඓතිහාසික උරුමකම් කියන ජාතියක් ලෙස මේ හතරවෙනි කාරණේ ජාතියක් ලෙස ලාංකිකයන් පත් වෙනවා අපිට අපේ අභිමානය ගැන කතා කරා හැබැයි බොහොම කනගාටු වෙනවා සමහර මිනිස්සු මේවා විනාශ කරනවා භූමි තෙල් දානවා ඒ වගේම ඇසිඩ් දානවා මේ සෙල් ලිපි විනාශ කරනවා කඩනවා බිඳිනවා වහනවා හොරකම් කරගෙන ගිහිල්ලා තියෙනවා ඉතින් ඒවා ඒ අය කියන්නේ මොන ජාතික මේක කළත් ලංකාවට කරන හානියක් ලාංකිකත්වයේ විදිහට අපි හානියකට පත් වෙනවා ඉතින් ඒ වගේම දේශ විදේශ සංචාරක ශාස්ත්‍රයේ අභිවෘද්ධියටත් මේක හේතු වෙනවා සංචාරක ලෝකෙට එනකොට තමයි ඒ ලෝකේ තියෙන ලෝකේ විවර වෙන්නේ විවෘත වෙන්නේ ඉතින් අපිට කොච්චර දුක හිතුනද අර බාමියන් බුදු පිළිම කඩනකොට ඈ ඉතින් ඒ වගේ බලනකොට බලන්න ඒ ලෝකේ කොහෙ තිබ්බා කාලඟ තිබුණත් ලෝකේ වටිනා නිර්මාණ අපි ආරක්ෂා කරන්න මහන්සි ගන්න ඕනෑ කරනවා මේ කලා ශිල්ප තුලින් දැන් ඊට පස්සේ ඔබට නිමිත තියෙනවා මේ කලා ශිල්ප මේ මාතෘකාව යටතේ පටිමාගර ප්‍රතිමාගර ගර කියන්නේ ගෙට ගර කියන්නේ ගෙට එතකොට ප්‍රතිමාගර කියන්නේ බුද්ධ ප්‍රතිමාව තැන්පත් කරලා තියෙන ගේ දැන් කාලේ හිටින්න කියන්නේ විහාර ගේ කියලා පන්සල් ගේ හාමුදුරු ඉන්න එකට කියනවා බණ ගේ සිල් ගන්න එකට කියනවා විහාර ගේ බුදුහාරු ඉන්න එකට කියනවා මේ පටිමාගර කියන්නේත් විහාරකයක් පටිමාගර ඔබට මේ පේනවනේ මෙතන මේ ප්‍රධාන තුනක් තියෙනවා ලංකාවේ ඉතිහාසයේ ඉඳලා සකස් කරපු එකක් තමයි ගන්ධකුටි පාසාද ගෙඩිකේ මේ ආකාරයේ තුනක් දක්ින්ට ලැබෙනවා එතකොට මේ ගන්ධකුටි කියලා කියන්නේ ගන්ධකිලිය කියන එක බුදුහාඳුරන්ගේ ගන්ධකිලිය කියන්නේ සුවඳ කුටිය බුදුහාඳුරන්ගේ සුවඳ රැඳුණු කාමරය කියන එක දැන් අර මට මතකයි මේ සිතස් සංග්‍රහවලින කතරවරයා එක තැනක පටන් ගන්න තැන කවිය කියනවා මහද ගඳ කිලි කර සවුනේ ගෙවා දත්තට දුහුනම් දනුම් සඳහා කරණෙම් සිතස් සංග්‍රහ බලන්නකො මහද ගඳ කිලි කර මගේ හදවත බුදුහාමුදුරන්ට මේ සුවඳ කුටියක් කරලා ඈ මගේ හදවත බුදුහාමුදුරන්ට සුවඳ කුටියක් කරලා මම මේ පොත ලියන ඒ කියන්නේ බුදුහාමුදුරන්ට නමස්කාර කරලා ගඳ කුටි කියන්නේ ඒකයි එතකොට මේ ගන්ධ කුටි වල ප්‍රධානම එක තමයි මුල්ම කාලේ එකක් තමයි කිරිබත් වෙහෙර තොලුවිල විහාරවල තියෙන බොහොම සරල අර කණු හතරකින් ඔබට පේනවනේ මේ අර කණු හතරක් හදලා බුදු පිළිම වහන්සේ තැන්පත් කරලා තියෙනවා. ඉතින් ඕක එලිමාන වෙන්න දෙමුත් අපිට ඔය සමහර නගරවල ගම්වල යනකොට තැන් තැන්වල බුදු පිළිම හතර කණු හතරෙන් පොඩි වහලයක් කරලා සාමාන්‍ය සරල කාමරයක් තිබිලා තියෙනවා. ඉතින් බුදුහාරංගේ ගන්ධකිලියේ සවැත්නුවර ජේතවනාරාමේ ගන්ධ කුටිය තමයි ප්‍රසිද්ධම. එතනත් බොහොම ලොකු අඩි 10 12 වගේ පොඩි කාමරයක නටමුත් තියෙනවා. ඉතින් එහෙන් බලනකොට ඒක තමයි ගන්ධ කුටිය. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ තැන්පත්කරන පිළිමහන්සලා තැන්පත්කරන පාසාද හදලා තියෙනවා. දැන් පාසාද මේ බලන්න පාසාද කියන්නේ එහෙමනේ. පාසාද කියන්නේ ප්‍රාසාදේ මහල් මහල් වලින් යුක්ත එතකොට මේකනම් මේ රත්න ප්‍රසාදය හොඳට පැහැදිලි වෙනවා අපිට. ඒ වගේම ප්‍රාසාද කියන්නේ මිගරමාතු ප්‍රාසාදය. අර තට්ටු තට්ටු ගෙවල් හදා දැන් අපෙත් තියෙනවානේ මහා ප්‍රාසාද විදියට මහල් කීපකින් යුක්ත. ඒ වගේ ඒව තමයි ප්‍රාසාද කියන්නේ. ඒ වගේ නටමුන් තමයි දැනට මේ අපිට දකින්න ලැබෙන්නේ ඔය බිසෝ මාලිකාව ඒ වගේ තැන්වල දකින්න ලැබෙන්නේ. ඒ වගේම ගෙඩිගේ බලන්න ගෙඩිගේ තියෙන්නේ තේමයි. ගෙඩිගේ ගෙඩිගේ ප්‍රසිද්ධම ගෙඩිගේ විදියට තියෙන්නේ අපේ මාතලේ දඹුල්ලේ තියෙනවා ගෙඩිගේ ඒ වගේම අපිට හම්බ වෙනවා අනුරාධපුර යුගයේ අවසාන භාගයේ තමයි මේ ගෙඩිගේවල් ආරම්භ වීම පටන්ගෙන තිබෙන්නේ ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේ තැන්පත් කරලා තියෙන බොහොම අලංකාර අමුතුම නිර්මාණයකින් මේ ගෙඩිගේවල් නිර්මාණය කරලා තිබෙන බව අපට පැහැදිලි වෙනවා ඔබට පේනවා මීළඟට දැන් අපිට යන්නේ ඊළඟ මාතෘකාව චිත්‍රකලාව චිත්‍රකලාව පිළිබඳව චිත්‍රකලාවේ ප්‍රධාන යුග දෙකක් ගැන ඔබට කතා කරනවා මහනුවර යුගය සහ නූතන යුගය පිළිබඳව මහනුවර යුගය කතා කරනකොට ඔබට පේනවා දෙගල්දොරුව විහාරය මැදවල විහාරය රංගිරි දඹුලු විහාරය ඒ වගේම කුරුණෑගල විවිධ විහාරස්ථානවල තිබෙන මේ චිත්‍ර මහනුවර යුගයට අයිති චිත්‍ර විදිහටයි සලකන්නේ එතකොට මේ මහනුවර යුගයට අයිති චිත්‍ර විශේෂත්වයක් තිබෙන බලන්න රේඛා
වැඩිපුර යොදාගෙන ඒ වගේම රතු පාට වැඩිපුර යොදාගෙන සුදු පාට යොදාගෙන සාමාන්‍ය මිනිස්සු විවිධ හැඩතලවලින් නිර්මාණය කළා තියෙන ඒක ඔහෙ දැක්කත් අපිට ඒක හඳුන ගන්න පුළුවන්කමක් තියෙන මේක මහනුවර යුගයේ නේද කියලා එතකොට මේ විදුත් සිතුවම් ගොඩක් තිබෙනවා අපිට එහෙම දකින්න මේ යුගයේ තියෙන චිත්‍ර ශිල්පීන් අතර මේ දෙවර ගම්පොළ සිල්වත් වෙන හිරියාලේ නයිදේ දේවේන්ද්‍ර මූලාචාර්ය යන අය බොහොම විශේෂත්වයක් ගන්නවා මේ මහනුවර යුගයේ චිත්‍රවලට ගොඩක් විට මහනුවර යුගයේ චිත්‍රවල බුදු පිළිම ඇඳලා තිබෙන එක සහ පෙරහැර නිර්මාණය කිරීම විශේෂ තැනක් ආරම්භ තිබෙනවා ඒ වගේම ජාතක කතා වලට ගොඩක් තැනක් දීලා තිබෙන බවක් අපිට පේන්න තිබෙනවා ඔබට පෙනෙන්නේ මේ නූතන යුගයේ චිත්‍ර කලාව පිළිබඳව නූතන යුගයේ චිත්‍ර කලාව නූතන යුගයේ චිත්‍ර කලාව බොහොම විශේෂත්වයක් තිබෙනවා ඒකේ සම්පූර්ණ රූප පේනවා ඒ අයගේ ඉරියව් පේනවා හැඟීම් පේනවා ඈ එතකොට ඒවා මේ අතේ විශිෂ්ට කාල පරිච්ඡේදයක් විදිහට තමයි ස්වභාවික චිත්‍ර ශෛලීන් විදිහට තමයි තිබෙන්නේ කොළඹ මාලිකා කන්දේ විහාරය එවැගේම අශෝක රාමය ඉසිපතන රාමය වේලුවන රාමය පොතුපිටියේ පූජා රාමය මේ අතරින් ප්‍රධානයි ඒ විතරක් නෙවෙයි එතකොට ඒ ඇඳපු චිත්‍ර ශිල්පීන් බුරැල්ලි ගෝතමී විහාරය ඒ වගේ තියෙනවා ඒ වගේ මේ ඇඳපු ශිල්පීනුත් විශිෂ්ට පුජ්‍යලෝ රිචඩ් හෙරික්ස හෙන්ඩ්‍රික්සන් ඒ වගේම එම් සාර්ලිස් සෝලියස් මෙන්දිස් ජෝර්ජ් කීට් ඒ වගේම ඇල්බර්ට් ධර්මසිරි සෝමබන්දු විද්‍යාපති කියන මේ මේ කලා ශිල්පීන්ගෙන් තමයි ඒ පෝෂණය වුනේ එතකොට මේ මහනුවර යුගයෙන් පස්සේ එන නූතන යුගයේ චිත්‍ර බොහොම ලස්සනයි අපිට දැන් පේනවා අපේ පාසල් වල ළමයි දහම් පාසල් වල ළමයිනුත් මේ විදිහේ චිත්‍ර අඳින්න පුළුවන් ඒවා ඔය පාසල් දී අපි බලාගෙන යනකොට පාසල් වල බැමි වල පම පාරේ පේන්න මේ ආභාෂයේ චිත්‍ර ගොඩාක් ඇඳලා තිබෙන බවක් අපිට පේන්න තිබෙනවා ඉතින් එහෙමනම් ඒ චිත්‍ර ශිල්පයේ ගැනත් ඔබට යම් සරල අවබෝධයක් එන්න ඇති කියලා අපි හිතනවා යමදාම කියනවා මේ පාඩමට අමතරව ඔබ පොත පරිශීලනය කරන්න මේ කියවන්න මේන් අපි ඔබට උත්තේජනයක් දෙන්නේ අභිප්‍රේරණයක් පෙළඹවීමක් ඒක කරන්න ඔබ මහන්සි ගන්න ඕනේ ඔබට වගකීමක් තියෙනවා ඒ වගකීමයි දැන් මම කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද මේ අපේ කලා ශිල්ප ආරක්ෂා කිරීම හිතාමතා සමහර අය විනාශ කරන ඔබ දන්නවා ඔබත් එක්ක ඉගෙන ගන්න ඔබේ යාළු බලන්න විනෝද ගමනක් වන්දනා ගමනක් ගියා පොරෙන් හුණු කෑල්ලක් චෝක් කෑල්ලක් අරන් යන අඟුරු කෑල්ලක් අරන් යන වල සීගිරිය නගින්න බෑ ඈ හැම එකනාගේම නම් ලියනවා බෝකොළ අඳිනවා ඊතල ගහනවා ඈ ආදරේ කියලා ලියනවා එව්වා ලියන්න එහෙ යන්න එපා සාප වෙනවා ඇයි මිනිස්සු අවංක හදවත් තියෙන මිනිස්සු ඕවා කියනවා ගිහිල්ලා අනේ මේ දෙන්නත් නම් හරියන්න එපා කවදාවත් කියලා සාප කරු එහෙම කරන්න ඕවට යන්න එපා මොකද මේ ජාතිය සම්පත්නේ මේ බෞද්ධ කලා ශිල්ප විනාශීමේ තර්ජනයට ලක් වෙලා තියෙන දැන් ඒ නිසා ඔබ බුදුදහම ඉගෙන ගන්න දරුවෝ විදියට මේ කලා ශිල්ප ඉගෙන ගන්න දරුවෝ විදියට මේවා පෝෂණය කරන්න මොකද්ද අපි කරන්න පුළුවන් කියලා බලන්න එක එක දෙයක්වත් කරන්න එපා නියපොත්තෙන්වත් හුරු ගන්න යන්න එපා ඒවා තියෙන චිත්‍ර කඩලා සෙල් ලිපි වල ওই තියෙන ආකෘති එක ඉරි කැල්ලක් වෙනස් වුනොත් මොන තරම් වෙනසක්ද මේ නිසා ඒ තත්ත්වෙට අපිපත් වෙන්න එපා ප්‍රයෝජන අපේක්ෂාවෙන් සිදු පුරාවස්තු මංකොල්ල විවිධ දේවල් නිසා පුරාවස්තු මංකොල්ල කන එතකොට නිදන් හරීම ඒ විතරනේ අන්තවාදීන් නිසාත් මේවා විනාශ වෙනවා ඔය පහුගිය කාලේ හරියට යනවනේ විවේචන දේපොළ ඉඩකඩම් පන්සල් වල පූජා භූමි වල දින අයින් කර ගන්න ඒ වගේම ගල් බෝර ගහලා අර සෙල් ලිපි විනාශ කරන අය කවදා හදන්නද ඉතින් ඒ නිසා ඔබ දැක්ක තැන ඈ ඔබ ඒවා රැක ගන්න පෙරට එන්න ඕන රැක ගන්න පෙරට එන්න ඕන ඒ වගේම ස්වභාවිකම යුදමේ ගැටුම් නිසාත් මේවා විනාශ වෙලා යනවා ඔය රටක තිබෙන යුද ගැටුම් නිසා මහා විශාල අවියාවුද හෙළන නිසා ඒව විනාශ වෙලා යනවා ඒ වගේම ඓතිහාසික ස්ථාන නැරඹීමට ගිහිල්ලා අපි එතන කෙලසනවා දැන් අපි ඔය කළු ගල් තියෙන ඒ වගේ උඩ ඇවිදින්න යන එක බලන්න දහස් ගාණක් ඇවිදිනකොට ඒක ගෙවිල යනවා ඒව කරන්න යන්න එපා ඒ වගේම ඒ ස්ථානවල තියෙන පිරිසිදුකම රැක ගන්න ඕන කාලා බීලා ඒව එතනම දාලා ඈ පොලිතින් දාලා විනාශ කරලා එනවා ඒ නිසා අපි හැමදෙනාගේම වගකීම තමයි අතීතයේ කරපු දේවල් ආරක්ෂා කර ගැනීම. ඔබේ හදවතට මේ පණිවිඩය ගන්න. ඔබේ හදවතට මේ පණිවිඩය ගන්න ඕනේ. එතකොට කිසි කෙනෙකුට දෙන්න එපා පූජනීය ස්ථානවල ලියන්න. අර මම මුලින් කිව්වා වගේම ආදරයේ සංකේත ලියන්න එහෙ යන්න එපා.
एव करांड गीप उबट दकीन दकीन आय साप करना उबट इतरा दिमापियां साप कर एनिसा मे विनाशे नति करांड मे उरुमे अंग रेक कांड उब मे पाड़ इगन कांड नेत्तं कलाशिल्प इगन गत्ता बुद्ध पिलिम इगन गत्ता हरि लस्सन आय नेम कील वेडान्ने देन बलांड कपे मिनिस्सु बुद्धं पासल इगन गन्न कालिन दा मेवा रेकंड इगन गन अंतिमेट विनाश करनोन मोन तरं अपराधयक् तियेन एनिसा मे पाड़ मे तियेन वेदगत्म करुणु टिक मम मे सीपत् कले विनाश वी मे तर्जन मुदोगंड उब पेरटेन महावीर एक उब एक उब रेकत्तो थिंग अनीतासा कवदाकोबे स्थान हानिकरण्यप विनाशकंडप उब बल वगेम तव दहस्कान बलांडिन इपदीच नति मिनीसुत बलांड बलासा सुरक्षित किरीम सह पोषण किरीम उबे वग कीम उबट पुलवन दायकरण पुलवन दुबेट करसा उब मे पाड़ तुणी एवं पा पनी विद्यु हदवत गंडून की कारण मम्म तक येमना अद पाड़ निमावट पचकरांड मम विन दिनोवागेम उबट अभ्यास दिंडे बलापुर वडा मम उबट अभ्यास निर्माणी कर लकरा मुखद अभ्यास बुधपीली मवल तिबेन मुद्रा सा आसन नम करा पुलवांग नम करा इलागट महानवर युगे तिबेन चित्र विशेषता पहाक्लिया उपटे क्लिया पुलो नूतन युगे चित्र दक्नट लबेन स्थान सह एट मुल्च कणाकारे नाम लिया मेघन हेदिनी मंकर उब मे पाड़ मे अभ्यास कदल उत्तर क्लियनो ना मंगेगर को क्षमतीसा इदिरी दवसक आई पाड़ किंग अंबेम हेमदिनाटम तिरुवन सरणाय विशेष मे पंतिर सहभागी वेच प्यार दारु अंटा तभी स्तुति अंतेनो ए आटा तिरुवन सरण प्रार्थना करनो उब हेमदिनाटम तिरुवन सरण।